ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නා මගේ YouTube channel එකට ඕගොල්ලෝ හැමෝම. අද මම කුකුල් මස් පීකුදු ඉස්තුවක් තමයි හදන්න යන්නේ. බලමුද මේක මට ඕන විදිහට තමයි මම හදාගත්තේ. සැරට ගම්බිරි සබ දාලා රසයටම හදාගත් ඉස්තුවක් මේක. එහෙනම් බලමු නේද කොහොමද හදාගන්නේ කියලා. මම මේ සඳහා අරගත්තේ ඔලිව් ඔයිල්. ඔලිව් ඔයිල් ටිකක් pan එකට දාලා ඒක රත් වෙන්න තිබ්බා. ඊට පස්සේ යට මම සූදුරු අබේට උළුහාල් එකතු කරලා ටික වෙලාවක් බැදගත්තා. ඊට පස්සේ පිළිවෙලින් කරපිංච පොඩියට තලාගත් සුදුළුණු තලාගත් එන්සල් කරාබු නැටි කුරුඳු පුතු එකතු කරලා ටික වෙලාවක් බැදගත්තා. මේක ටික බැදෙද්දී තමයි මම ලූණු එකතු කරේ. ලූණු එකතු කරලා හොඳින් මේ ටික කවරම් කරගත්තා. නැවත ටික වෙලාවක් කලවම් කරමින් මේක තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ යට මම අබකුරු හැන්දක් ගම්බිරිස් කුරු හැන්දක් එකතු කරලා එයටම සෝයා සෝසුත් එකතු කරලා හොඳින් කවලම් කරගත්තා. ඒ ටික ටික වෙලාවක් බැදෙන්න ඇරලා තමා මම සෝදාගෙන පිරිසිදු කරගත් පීකුදු ටික එකතු කරේ. එකතු කරලා පරිස්සමට පීකුදු ටික පොඩි නොවන විදිහට කවලම් කරගත්තා. කවලම් කරගෙන පියනකින් වහලා ටික වෙලාවක් උයාගත්තා. ඊට පස්සේ නැවතත් පියන ඇරලා පරිස්සමට ටිකක් ලොකු හැන්දකින් මේක මං කවලම් කරගත්තා. පසුව එයට අවශ්‍ය ලූඩු කහ එකතු කරලා නැවතත් මම මේ සියල්ලම කවලම් කරගත්තා. කවලම් කරගෙන පියනකින් වහලා නැවතත් ටික වෙලාවක් උයාගත්තා. මේ විදිහට පියන ඇර ඇර කවලම් කරගෙන මම ගොරක කෑලි දෙකකුත් එකතු කරගත්තා. ඔයාලට කැමති නම් විනාකිරි වුණත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙයට බෙදපු 3-5 කුඩු ටිකක් තමයි එකතු කරේ. කළු කුඩු නෙමේ බෙදපු 3-5 කුඩු. කබලි රත් කරලා අරගෙන බෙදගත්තු 3-5 කුඩු. එකතු කරලා හොඳින් කවලම් කරගත්තා. දැන් ඉතින් පියනෙන් වහලා ටික වෙලාවක් මේක හොඳින් ඉදෙන්න තියන්න ඕනේ. ටික වෙලාවක් යනකොට මේ පීකුදු එකට හොඳින් වතුර උනනවා. ඒ නිසා නිතරම කවලම් කරමින් මේක උයා ගන්න ඕනේ. මම ටිකක් ඉස්ම ගතිය තියෙන්න තමා මේ පීකුදු එක ලිපෙන් අයින් කරගන්නේ. මොකද මේ ඉස්ම එකත් ගොඩාක් රසයි. එහෙනම් අපි පීකුදු එක නම් ලෑස්ති. ඔයාලත් මේ විදියට හදලා බලන්නකො. රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරන්න. නැවතත් මෙවැනිම වීඩියෝ නරඹන්න කැමති නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඒ ළඟම තියෙන බෙල්ලක් උනත් ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. නැවතත් මෙවැනිම රසබර වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම සුබ දවසක්.